ශාන්තිකර්ම හඳුනා ගනිමු අත්ද අපි ඉගෙන ගන්නේ ශාන්තිකර්ම ගැන ඉතිං නර්තනය කියන විෂයනිර්දේශයට අදාළව මේ ශාන්තිකර්ම කියන පාඩම අපිටු ගන්වන්න පටන් ගන්නේ හත ශ්‍රේණී ඉඳලා ඉතින් හත ශ්‍රේණීඳලා ටික ටික අට ශ්‍රේණය නම් මේ ශ්‍රේණය දහය එකොළහ මේ වගේ එකුලහ ශ්‍රීණියය දක්වා මේ ශාන්තිකරර්ම යගැන්වීම සිද්ධ කරන. ඉට පස්සේ උසස් පෙලි සඳහා මේ නර්ථනය විෂය තෝරගන්න දරුවන්ට ශාන්තිකර්ම ගෙන තබතවත් වැඩිදුරට ඉගැන්වීම සිද්ධ කරෙනවා. අධ්‍යාපි මේ වීඩිය එකෙද කතා කරන්නේ කොළ හ ශ්‍රේණිය දක්වා ඉගෙනගන්න දරුවන්ට මේ ශාන්තිකර්ම ගැන හැඳින්වීමක් ශාන්තිකර්ම කියන පාඩමග හැඳිින්වීමක් ඒ අතරුණුත් උදරත්් නර්තන සම්ප්‍රදායට අදාළ කොහොම්බාකංකාරි ශාන්තිකර්මය ගැන තමයි අද්ද අපපි මේ වීඩියෝ එකෙන් ඉගෙනගන්නේ. දැම්ම ශාන්තිකන්ම ගත්තොත් උඩරට පහතරට සබර ගමු කියන මේ නර්ථන සම්පදායන් තුනේම ලොකු කුඩා වශයෙන් ශාන්තිකර්ම රාශයක් ඒ කාලිනල පවතින අද වෙනකොට මේ ශාන්තිකර්ම ක්‍රමක්‍රමයෙන් අභාවයට අමින් තමයි තියෙන්නේ මුොකද. එක්ඒක හේතු නිසා වර්තමාන වෙනකොට තිරනාගරී කරණය එතකොට විද්‍යාත්මක චින්තනය දියුණුවීම ඒ වගේ මිනිස්සුන්ගේ කාරය බහුලත්ව මේ මේ හේතු නිසා අදවෙනකොට ගොඩක් අභාවයට යමින් පවතින්න මේ ශාන්තිකරම හැබැ ස්තරකාලේ අපේ ආදීමුතුන් මිත්තන්ගේ ජීවිතයත් එක්ක හරිම තදිින්ම බැඳදිච්ච, රෝග නිවාරණ ක්‍රමයක් විදිහට අපිට මේ ශාන්තිකර්ම හඳුනාගන්න පුළුවන්. ඉතින් මුලින් අපි හඳුනගමු මේ ශාන්තිකර්මකෙන වචන තේරුම මොකක්ද ශාන්තිකර්මයක් කියල කියන්නේ. ශාන්ති කල කියන්නේ කුමක් හෝ සේතක් එහෙමනැත්ත ශාන්තියක් කර්මයක් කියල කියන්නේ කුමක් හෝ ක්‍රියාවක් එතකට මේ ශාන්තිකර්මකෙන වචනය තේරුම තමයි සෙතක් ශාන්තියක් ලබාගැනීම අරමුණු කරගනිමින් සිද්දුකරුන් ලබන්නාව වත් පිළි වෙත් ක්‍රමයකට අපි කියනවා ශාන්තිකර්මයක් කියල. තොරු මංර කලින් කිවූ වගේ උඩලට පහතරට සබර ගමු කියනීම සම්පදායන්ට අය ලොකු කුඩා ශාන්තිකර්ම රාශීයක් පවදිනා. මේ සමහරක් ශාන්තිකර්ම දෙවියන් වෙනුවෙන් පවත්වනවා ඒවගේම තවත් සමහරක් ෂාන්තිකර්ම යකුන් වෙනුවෙන් පවත්වනවා ාතිකර්ම නව ග්‍රහයින් මුල්කරගෙන පවත්වනා. ඉතිං ඒ කාලිඉඳලා මේ පවතින මේ ශාන්තිකර්ම පරම්පරාවෙන් පරම්පරාවට උරුමවෙමින් පැවත එන්නව රෝග නිවාරණු ක්‍රමයක් විදිහට ඒ කාලෙ භාවිතා කරලා තියෙනවා. ඒවගේ ශාන්තිකර්ම බිහිවෙලා තියෙන්නේ ඒ කාලේ මිනිස්සුන්ගේ ජනජීවිතය තුල්ළ පැවතිච්ච ඇදහිලි හා විශ්වාස පදනම් කරගෙන තිං ගොඩක් මේ ශාන්තිකර්මෝල අපට දකින්න පුළුවන් විවිධ අභිචාරක්‍රම ඇදහිලි විශ්වාස මෙන මේ දේවල් පදනම් කරගෙන තමයි මේ ශාන්තිකරම බිහිවෙලා තියෙන්නේ. ඇත්තට මේ ශාන්තිකර්ම අප සතු ජාතික උරුමයක් ඒ මොකදකිව්වෝ දීර්ග කාල ඇත්තිස්සේ අපේ ලංකාවට ආවේනික වෙච්ච සංස්ශ්කෘතියේ තියෙන බොහෝ අංග බැදිල තියෙන්න්නේ මෙන්නෙ මේ ශාන්තිකර්මත් එක්ක ඉතිං අපිට මේ යුරුමවෙච්ච සාම්ප්‍රදායක නර්ථන කලාව ඒ වගේම සංගීත කලාව චිත්‍රකලාව මෝර්තිකලාව කැටයම් කලාව වගේ සැරසිල්ලි මේ හැම අංගයක්ම බැදිල තිබ්බ මෙන්න මේ ශාන්තිකර්මත් එක්ක. ඉතිං ඒ නිසා තමයි අපි කියන්න හැ ශාන්තිකර්ම කියන අපි රැකගතයුතු ජාතිකු රුමයක්. ඒ නිසා තමයි ඔයාලගේ විශෂයෂ නිර්දේශයට මේ ශාන්තිකර්ම ගැන පාඩම් එකතු කල්ලා තියෙන මොකද විශේෂයෙන් නර්තනය හදාරම් දරු මේ ශාන්තිකරම ගැෙන අධ්‍යයනය කරන්න මෝන. මොකද ශාන්තිකර්ම තුළින් තමයි අපේ නර්තන කලාව බිහි වෙන්නේ. උඩරට පහතරට සබර ගමු කරීමේ නර්තනන් සම්පදායන්හි කෝෂ්ටාගාරවිදිී අප අපිට සලකන්න පුළුවන් මෙන්නම ශාන්තිකරම. තිනිසා නර්තනය හද්ාරම් දරුවු විදිහට මේ ශාන්තිකරම ගැන හොඳ අවබෝධයක් අනිවාරයෙන් තියෙන්න ඕනේ හරි අද අපි කතා කරමු උඩ්‍රට නර්තන සම්පදායට අදාළ කොහො භාකාංකාරය ගැන උඩ්‍ර් නර්තන් සම්පදායට අදාළව තබත් ශාන්තිකර්ම තියෙනවා කඩවරකංකාරයයේ එතකොට වලියක් මංගල්ලය ඔය වගේ තවත් ශාන්තිකරම තියෙනවා ඉතිං ආලගේ විශෂය නිර්දේශය තියෙන්නේ ඕලෙවල් දක්වාය කැන සාමානිපල දක්වා දරුවන්ට ඉගෙන ගන්න තියන්නේෙ කොහොම් ාකාංකාරය ගැන ඉතින් එකනි උද්‍රනන්තන සම්පතයට අදාලව කොහොම්බා කාංකාරය ගැන තමයි ගෙනගන්න තියන්නේ තුො අදද අපි මේ වීඩිය එකින් කතා කරන්නේ කොහොම්බාකංකාරය පිළිබඳව මේ අපේ ලංකාවේ ඉතාමත් ඉපරණී චාරිත්‍ර පූජාවක් විදිහට මේ කොහුම්බාකාංකාරය ගන්න පුළුවන් ඒ වගේ මේ කොහුම්බාකංකාරය දෙවියන්ට පූජෝපහාර දැක්වීමට පවත්ව ලබන ශාන්තිකර්මය මේ කොහුම්බාකංකාරය අපි තවත් නම්වලින් හඳුුවනවා කොහොම්බායක් අංකාරය කොහුම්බායක් වූම කොහුම්බායක්ම ඔන්නඔ විවිධ නම්වලින් මේ කොහුම්බාකංකාර ශාන්තිකර්මය හඳුන්වන්න පුළුවන් ඒගේ මේ ශාන්තිකර්ය මුලින්ම පවත්වල තියන්නේ ප්ඩුවස් දෙව රජතුමා වෙනුවෙන්. ප්ඩු වස්තය රජතුමාට බැලඳුණු රෝගයක් සූපත් කි කිරීම පිණිස තමයි මේ ශාන්තිකර්මය කරලා තියන්නේ. මේ පණ්ඩුවස්ය රජතුමාට බැලදිිච්ච රෝගය අපි හඳුන්වනව දිවිදෝෂය කියලා. ඒ මොකද මේ සම්පූර්ණ උපත්කතාවක් තියෙනවා මම එක කෙටියෙන් විස්තර කරන්නම් මේ විජරජතුමාග පස්සේ රජකම භාරගන්න අපේ ලංකාව කෙනෙ හිටිය නහැ. මුකොද විජරජතුමාට දාව දරුවෝ හිටියේ නැහැ. හැබැයි මේ විජේරජතුමා කලින් විවාහවුනේ කුවේනිියත් සමඟ. ඉතින් කුවේනිියත් සමඟ විවාහවෙලා අපේ ලංකාව රජකම අරගෙන කුවේණිය මගින් අරගෙන ඊට පස්සේ මේ දෙන්නට දරුවෝ දෙන්නෙක් ලැබෙනවා ජීවහත්ත සහ දිසාලා. ඊට පස්සේ මේ කුවේණිය කියල කියන්නේ යක්ෂගෝත්‍රික කාන්තාවක් නිසා විජරජුට රජකමගන්න, රාජාවිිෂයකය ලබන්න බැරිවෙනවා. ඉතින් ඒනිසා මොකද කරේ ඉන්දියාවේ මදුරාපුරීෙන් කුමාරිකාවක් ගෙන්වගෙන එයා විවාහකරගෙන රජවන්න රන්න රාජාපිෂයකය ලබන්න විජරජු කටයතු කලා. ඉති මේත් එක්කම කුවේයින්ට සිද්ධ වුණේ මේ ගෙදරින් මේ රජ මාලිගාවෙන් එලියට යන්න. ඉති මේ කුවේණියව විජරතිතුමා දරුව දෙන්නත් එක්කම පන්නලදානෝ. ඊට පස්සෙ කුවේණිය මොකද කරේ මේ පිළිබඳව ඉතාමත් මොකදයාගේ ජාතියත් පාවදිල තමයි විචෙර රජකම අරන්දිෙන් උත් සහකරේ කුවේනිිය. විජේට බලය ලබා දෙන්න උත්සාහ කරේ තමන්ගේ ජාතියත් පවල දේලා ඉති මේ නිසා එයාට ඇතිවෙච්චේ තරහ නිසා එයා මොකද කළේ කුවණිය විසින් විජයට ශාප කලා ශාප කලා මම කවදහරි දිවිදෙනක් වෙලා ඇවිල්ලා ඔය විනාශ කරනවා කියලා තින් මෙන්න මේ විදිහට මේ කතා පොත එක්කක් පොත්වල එකක ඇතිකක්ඩ පොඩි පොඩි වෙනස්කම් සහිතව තියෙන්න්න පුළුවන් හැබයි එකම දේ තමයි තියන්නේෙ පුංචි පුංචි වෙනස්කම් සමහර පොත්වල තියෙන්න්න පුළුවන් එකත්තොළුවවෙ තියාගන්න. ඉතින් ඊට පස්සේ ජීවහත්ත සහ දිසාලා පිටමං කරනවා කුවේණය ඉට පස කුේිය පලා යනකොට එයාගම ජාතිය කට්ටියේ එයාගෙම රැහේ කට්ටිය කවේණයට ගල් ගහලා කුවේණය මරලදානෝ. ඉතින් මෙන්න මේ සිදුවීමදී විජරජතුමා අර මධරාපුරෙන් දෙන්න අප කුමාරියත්ක විවහ වනත් එයාට ඊට පසේ දරුව ලැබෙන්න්නේෙත් නැහැ. ඉතින් ඉන් පස්සේ විජරජතුමාගේග පස්සේ සිහෙසුන ගණ්ඩ කෙනෙක් නැති නිසා විජරජතුමාගේ සොහොයුරෙක් වෙච්ච පණඩුබස් දෙව්ට ආරාධ්‍යනා කරනව ලංකාව රජකම ගන්න එන්න කියලා. ඊට පස්සේ ජයාමින් පස්සේ පණවස්ය රජතුමා ලංකාවටවිල රජකම ගන්න. ඊට පස්සේ රජකම ගත්තට පස්සේ අර කුවේණයකි ශාපය පණ්ඩුවස්ස රජතුමාට තමයි බලපාන්නේ ඉතින් මෙයා හීනෙන් දිවිදෙනනක්ව දැකලා හොඳටම බයිවෙනවා මෙන්න මේ රෝගයේ තමයි හඳුුවන්නේ අපි දිවිදෝෂය කියලා ඉති මෙන්න මේ දිවිදෝෂය කාටවත් හොඳ කරන්න බැරිවිෙනවා. ඊට පස්සේ මේ දේ දකිනම සක් දෙවිඳු සක්‍රදේවේන්ද්‍රයක් මෙයා දෙකලා මොකද කරන්නේ මෙයා කියා මේ දිවිදෝශය හොඳ කරන්න පුළුවන් මලෙන් උපන් කුමාරවරුන්ට විතරයි කියලා. ඊට පස්සේ එයා කියන මේ මලය කුමාරවරු ගෙන්න්න ගන්න කුමක් හෝ උපක්්‍රමයක් ඉඩදන්න කියලා රාහවැසුරෙන්න්ද්‍රයාට පවසන. ඊට පස්සේ මොකද කරන්නේ මේ මලර කුමාරු තුන් දෙෙන කියන්නෙ මලනින්දු ත්සිරු සන්ඳනනිදුු මෙන්න මේතුන්දනා තමයි මලේ රජ කුමාරුවුඩ කෙලාපේ හඳුම්වාන්නේ. ඉතින් මෙයාලව ගෙන්නගන්න රාහවසුරේන්ද්‍රයා හොඳ උපායක් නිර්මාණය කරනවා. එමොකද ඌර්ුවේෂයක් මවාගෙන ගිහිල්ල මර කුතුවූම් කට්ටුවගේ රජමාලිගාාව උයන පාලු කරලා ඊට පස්සේ යාලව ගෙන්න්න ගැනීමේ උපක්‍රමයක් තමයි මේකට යොදාගන්නේ. ඊට පස්සමොකද කරන්නේ මේ ඌ ඌරවේශයක් මවාගෙන ඌර ගිල්ල අරු යන පාලු කරලා ඉට පස මේ පිළිබඳව වූයන් පල්ලා මලරජතුන් කට්ටුවට පවසල ට පස මලරජතුූන් කට්ටුව මේ ඌර පස්සෙ පන්නගෙන හොම්මේනම්. ඇවිල්ලා අපේ ලංකාවේ හන්තානා ගලමුදුලට ආවට පස්සේ මේ ඌරට දුන්නෙන් විද්ධව මේ ඌර ගලක් බවට පත්වෙනවා. ඊට පස්සේ සක්ක දේවෙන්ද්‍ර ඇදැන්ට පෙනිලා මේ විස්තරේ කියනවා මෙන්න මෙහෙම පණඩුබස්දු රජතුමාට වැලදිිච්ච දිවිදෝශය සුව කරන්න පුළුවන් අලට විතරයි ඒ නිසා තමයි මෙහෙම දෙයක් කරලා මේ ඔයාලව ගන්න ගත්ත කියන එක පැහැදිලි කරනවා. ඊට පස්සේ තමයි මේ ශාන්තිකර්මය මේ පණ්ුබොස්ස රජතුමා වෙනුවෙන් පවත්වල තියෙන කිිමම් මේ පැහැදිලි කරේක උපත් කතාව. හරි ම හිතනව පැදිලි වෙන්න ඇති කියලා. අපි දැන් බලමු මේ ශාන්තිකාර්මය ප්‍රචවිත ප්‍රදේශය ැන මුලින්ම පැවැත්තුනේ ඇත්තර මේ ශාන්තිකර්මය කොහොම්බාකාංකාරය මුලින්ම ප අන්රාධපුරයේ මහමවුනවයුනි කැන ප්ුපස්තයෝජතුමා වෙනුවෙන් පවත්තපු කොහොම්භාකාංකාරය පැත්තු අන්රධපුරයේ මහමවනාව යනින්. ඉතිං ඒ කාල මේක හැඳින්වුවේ කොහුම්බා කාංකාරය කියලා නෙමේ හැටපස් මංගල්ලය කියලා තමයි මේ ශාන්තිකර්මය හැඳින්වුවේ මකද පණඩුවසලෝ ජතුමා වෙනුවෙන් කරේ හැට පස් මංගල්ලය ඊට පස් තමයි මේක කොහොම්බා කාංකාරය කියන්න නමින් හැඳින්වේ මං ඒකත් හේතුව පැහදිිරන්න කොහොමද මෙනිකට කොහුබා කාරය කියන නම ලැබන කියලා. අපි මුලිින් බලමු මේ ශාන්තිකර්මය ඊට පස්සේ ්‍රේත වනේ මොනමු ප්‍රදශවලද කියලා මේ ශාන්තිකර්මය මධ්‍යම් පලාත මුල්කරගෙන කැනෙ මහළුවර උඩනුවර අටිනුවර සත්කෝරලේ සතරකොරලේ දුම්බර හාරිස්පත්ව ඔන්නඔය වගේ උඩලට ප්‍රදේශ අශිත ප්‍රදේශවල තමයි මේ ශාන්තිකර්මය ඒකා නිදලා ප්‍රචේත වනේ අද වනකොටනම් ලංකාවේ ඕන තැනක මේක පවත්වන්න පැත්තිම් සිද්ධ කරෙනවා. ඒ වගේ මේ ශාන්තිකල්මයේදේ පුදලබන දෙවියන් විදිහට ගත්තම ප්‍රධාන වශශයෙන් මෙහිදී පුදලබන්නේ කොහොබා දෙවි තුන්කට්ටුව. එකයන්නේ අලුත් කොහොබා පරණ කොහොම්බා සහ මහ කොහොම්බා කියන තුන්කට්ටුව තම අපේ හඳුන්වන්න කොහොබා දෙවි තුන්කට්ටුව කියලා. ඊ අමතරව බණ්ඩාර් දෙවරු හත්කට්ටුව ඒවගේ වැදිියකුන් දොළොස්කට්ටුව කඩවරයකුන් දෙතිස්කට්ටුවත්. මේ ශාන්තිකර්මීේදී පුද ලබනවා. ඒවාගේම මේ ශාන්තිකරමය පැවැත්වීමේ අරමුණු ගත්තම දැන් අතීත අරමුණුවර්තාමා අරමුණ විදරපට දෙකට බෙදන්න පුළුවන් දැම්ම එක මුල් මා අරමුණ තමයි ප්ඩු වස්ටරජිතුමාගේ දිවිදෝෂය සුවකිරීම. ඊට පස්සෙ ශාන්තිකර්මය පැවතගෙනාවනේ ඒ පැවතගෙන ආවේ මෙන්න මේ අරමුණු මුල්කරගෙන. ධැනදාන්නේ්‍ය ගාමහිෂාදී භෞභෝග සම්පත් වැඩ දියුණ කරගැනීම ඒ වගේම පවතින රෝග සහ වුවදුරුවලින් ආරක්ෂාවීම ඒ වගේම අදෘශ්‍යමාන බලවේග ඒ කාල අපපි කියන්නවුව යක්කු ගැහැව කියනවා හෝල් මන්දැක්කගේ නොයයාගේ තියන්නේ අදෘුශ්‍යමාන බලවේග මෙන්න මේ බලවේග විසින් ඇතිකරුන් ල ලබනව කියන විශ්වාසකන රෝග අබාද වලටත් මේ ශාන්තිකර්මය කරා. ඒ වගේම එක්කඒක කාලදින වසංගත මෙ මේ හිතු නිසත් මේ ශාන්තිකර්මය ඒ කාල කරලා තියෙනවා ඒ වගේම රටකට ප්‍රදේශයකට ඒවගේම ගමකට බල පවත්වන්නාව ස්වාභාවික වීශනයකදීත් සතක් ශාන්තියක් ලබා ගැනීමේ අරමුණු මුල් කරගෙන මේ ශාන්තිකර්මය පවත්වන ඒ වගේම සශ්්‍රීකත්තු වෙනුවෙන් භවභෝග සංරක්ෂණය වෙනුවෙන් ඊටමුතුර විනෝදස්වාද වෙනවෙනු මේ ශාන්තිකර්මය පවත්වනා ද වෙනකට ගොඩක් වෙලාවාට මේ අධ්‍යාපනික අරමුණු වෙනුවෙන් මේ ශාන්තිකල්මය පවත්වන. එක ඇන වර්තමානය ඉන්න පාසල් දරුවන්ට ශාන්තිකර්මය නරඹන්න ඒවගේ අරමුණක් මුල් කරගෙනත් අද වෙනකොට මේ ශාන්තිකල්මය පවත්වනා. ඉතින් මේ අතිහි තරමුණු වෙනුවෙන් අද කාල ගොඩක් පැත්වෙන් වාඩි. එක්ක වෙන අදස්වවාදය වෙනුවෙන් හෙමනත්ත අධ්‍යාපනිි කරමුණක් මුල් කරගෙන මේ ශාන්තිකල්ම පවත්වන්න පුළුවන්. ඒවගේ කාගහරි ර්ණයයක් දැන් විශ්විද්‍යා ලිගනගන්න අයගේ එ පර්යේෂණ කටජි සඳහත් මේ ශාන්තිකර්ම පවත්වනම් ඉතින්ඒ ඒයින් සතමය මංකකිවව අතී තරමුණු සහ වර්තමාන අරමුණ කියලා අපිට කොටස් දේකට මේ අරමුණු බෙදන්න පුළුවන්. හරි මංවාල්ට කලංකිව මේ කොහොමේ හැටපස් මංගල්ලේ කියන එකට කොහොමද මේ කොහොබාකාංකාලය කිය නම හැදුන කියලා. දැන් මුලින්ම මේ ශාන්තිකර්මය අපි කරන්න කරේ කරනවා කියැකිව්වේ කොම පණ්ුවස රජතුමාගේ දිවිදෝශසුව කරන්නන පස්සේ මේ මලේ රජතුන්කට්ටුවට හැමදාම මේ ශන්තිකල්මය කරන්න බැහැනයවිල්ල ඉතින් ඒ නිසා එයාලකට උපයක් කල්පනා කරා. මෙයාල දැක්කා දවසාක් මේ බැවක් ළඟ කොහොඹ ගහක්්‍යයට පොඩි කොල්ලෙක් පොඩි පිරිමිලමේ නාන ඉති මෙයාල හිතුවා මෙයාරගි තියන මේ වරණ ඒ පොඩි දරුවට ලබාදීලා මේ ශාන්තිකර්මය කිරීමඒ වගකීම ඒ වරම එයට ලබා දෙන්න. ඉතින් මෙයා කොහොඹ ගහක්යට නනාහිටපු නිසා තමයි හඳුන්ුවන්නේ කොහුබා දෙවියන් කියලා ඇත්තරම මේ ක්‍රියාවලිය හඳු වනා නොමරායක් කිරීම කියලා ඉති මෙයාට ඒ වරම ලබාදීමේ ක්‍රියාවලේ තමයි හඳුවන්නේ යන්නේ නොමරායක් කිරීම කිය නමේ. ඉති නීට පස්සේ මේ පිරිමි දරුවා කොහම ගහ කැර නාහිටම නිසා තමයි කොහොම්බාදවියන් කියල් නම් කරේ ඉදි මෙන්න මේකට තමයි අපි ඊට පස්සෙ තමයි මේ හැටපස් මංගල්ලේ කියනක කොහොම්බාකාංකාරය කොහොම්බායක්ම කොහොම්බායක් හොම ඔන්න වගේ නම්බලින් හඳුන්වන්නේ හ ඒ ගැන හන් හිතනා පැහැදිලි වෙන්න ඇති කියලා ඒවගේ අපි දැන් කත්තා කරමු කොහොම්බාකාංකාරයේ චාරිත්‍ර වාරිත්‍ර ගැන චාරිත්‍රවාරිත්‍ර ගත්තම අපිට ැන් කොහොබාකංකාරයක් කරනවනං ගොඩක් කල්ලින්ඳලා තියන් චාරිත්‍රවාරිත්‍ර තියෙන අපට මේ චාරිත්‍රවාරිිත්‍ර බෙදන්න පුළුවන් පූර්වචාරිත්‍ර මඩුජනට පෙරචාරිත්‍ර ඒවගේ මඩු දින චාරිත්‍ර කියලා මෙතනදී මුලින් කොහොබාකංකාරයක් කරන්න කලින් මහතුනුකට විතර කලින් අපි කප් සිටුවෙනවා සිටුවීම කල කියන්නේ කොහොම්බාකාංකාරයක් කරන බවට පොරොන්දු වීමක් විදර තමයි මේ කපක් සිටුවීමෙන් සිද්ධ කරන්නේ කපක් කියල කියන්නේ කිරිගහක අත්තක් ඉති මේ අත් කොහොම්බා කාංකාරය කරන තැන සිටුවල පොරොන්දු වීමක් සිද්ධ කෙන්ෙනා මෙන්න මේ මාස තුනැඇතුළත අපි මේ ශාන්තිකර්මය කරනවා කියලා. මුලින්ම කරන්න දකොට කප් සිටුවීමේ චාරිත්‍රය ඊට පස්සේ අ්‍යයාලවෙන් කරනවා රාධනා කරනවා කප්සිටුවීමම් සිට කරනවා බතබුල්ලතයම මඩුව සෑදීමෝ ඔක්කොම පූර් චාරිත්‍ර සාමන්න්‍යෙන් මඩුව සෑදීම ඒ දේවල් කරන්නේ මඩු දිනට කලින් ඉතින් මෙතැද එක් එක් චාරිත්‍රවාරිත්‍ර තියන වාල පුංචිකාලනක් ඉගෙනගන්න ඇත්තිේ මොනාද මේ චාරිත්‍ර වාරිත්‍ර කියලා මඩු පේකිරීම තොටට පේකිරීම මල පේකිරීම ආබරණ වැඩමවීම මඩුව සෑදීම මුරු තැන් පිසීම ඔය වගේ දේවල් ලගේ අතිරෙක කියවීමම් පොත්තේ එකන හත් ශ්‍රේණි අ ශ්‍රේණය නම ශ්‍රේණී යවගේ ශ්‍රණී වල තියන අතිරෙ කියෙවීම් පොත්වල මේ චාර්්‍රවාරිත්‍ර සඳහාන් වෙනවා. තින් මං හිතනව චාර්ත්‍රවයෛත්‍ර ගැන අවබෝධකවාලට ඇති කියලා එකන් එකට මං විස්තර කරන්න නැහැ. මම දෙක තුනක් විස්තර කරන්න මොකද ඕලවර්ල්ස් වලට, මේ ශාන්තිකර්ම ගෙන අනිවාරයෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන් එක රචනා ප්‍රශ්නයක් දිහයටට දෙවැනි කොටසට අදාළව මේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ශාන්තිකර්මය ශාන්තිකර්ම සම්බන්ධයෙන් අනිවාරයෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ ප්‍රශ්න වලදී එන්න පුළුවන් විධාකාර තියෙනවා එකන සහරක්විට එන්න පුළුවන් මේ චාරිත්‍ර වාරිත්‍ර කිහිපයක් නම් කර එක්කෝ පහක් නම් කර දෙකක් විස්තර කරන්න ඒ වගේ අවස්ථාවක් එන්න පුළුවන් නැත්තම මේ ශාන්තිකර්මය උපත් කතා වැසුරෙන් සමාජර දෙන පනි විඩමොනමද. ඔන්නඔ වගේ ප්‍රශ්න පේපරකට එන්න පුළුවන්. මෙතන දී කප් සිටුවම කියන එකමම් ටිකක් පැහැදිලි කරා මෙත මේ පේ කිරීම කියන එකෙන් පැහැදිලි කරන්නේ. අඩු පේ කිරීම තොට පේ කිරීම මල පේ කිරීම ඔය පේ කිරීම කියන එකෙන් පැහැදිලි වෙන්නේ වෙන් කිරීම කියන එක එකන් දෙවියන් වෙනුවෙන් වෙන් කිරීම. ද මඩු පේ කිරීම කියලා කියන්නේ මඩුව හදල ඉවරවෙලා මේ මඩුවට කහදිියර ඉස්සලා දෙවියන්ට වඩින්ඩ පුළුවන් තැනක් විදිහට දෙවියන් වෙනුවෙන් වෙන්කරන. අපිඒට කියනා පේ කිරීම කියලා. දෙකට ොට්ටපේ කිරීම කියල කියන්නේ. ශාන්තිකරමය පවත්වන භූමිය අසලින් ගලායන දොලක්කෝ, ගඟක්කුම් කහරි වෙන්න පුළුවන්. ඒ එතනද එක ස්ථානයක් වෙන් කරන. ස්ථානය වංකරන්නේ ගොගරහැන්න්නේ ඇැදලා ඒ එක ස්ථානයක් වෙන්කරනවා ඒ වෙන්කරන්නේ ශාන්තිකර්ම කටයුතු වෙනුවේ ශාන්තිකර්මයට අශ්‍යකන ජලය ලබාගණඩ තමයි ඒ ස්ථානයක් වංකරන්න මෙේ තොට්ටපේ කිරීම කෙ කියන්නේ ඒ ජලය ලබා ගැනමි ස්ථානය වෙන් කිරීම ඒ වගේ මලපේ කිරීම කෙල කියන්නේ පොල් මල ශාන්තිකරර්මේදී බාෆතාවන පොල් මල් දෙවියන් වෙනුවෙන් වෙම් කරනවා. ඉන් ඔන්න වගේ විධ චාත්‍ර වාර්ත්‍ර තියනවශ කොම්ඹක් අංකායට අදදාලව ඉතිං ගොඩාක් ශාන්තික මේ ගොඩක් චාරිත්‍රවර් සිද්ධ කරෙන්නේ මඩු දිනෙදි මඩුව පවත්තන දිනේද සියලුම නර්ථනංග නාට්‍යමය අවස්ථා මේ හැම දෙයක් දිරිපත් වෙන්නේ මඩු දිනේදි. ඉතින් ඒවගේම මං මෙතනද අක්‍යාල වෙන් කිරීම කිහිපයක් මං විස්තර කරන්න අක්‍යාල වෙන්කිරීම කෙර කියන්නේ තමන් එලාගත් අස්වැන්නෙන් ප්‍රථම කොටස දෙවියන් වෙනුවෙන් වෙන් කිරීම. එක තම අපි හඳුුවන්නේ අක්‍යාල වෙන් කිරීම කෙලෙති මේ වෙන්කරපු අක්‍යාලෙන් තමයි කංකඩි දිනේදී මුරු තැන් බත්පිසීම සිද්ධ කරන්නේ. ඊට පස්සේ, ආරාධනා කිරම කෙ ැනෙ කොහොම්බා ංකාරයක් පැවැත්වීම සඳහා යක් දෙස්සන්ට ගිහිල්ල ආරාධනා කරන අපේ මේ කොහොම්බ ංකාර්ශය අන්තිකර්මය කරලා දෙන්න කියලා හියක් දෙසන්ටයක් දෙස්සන්ගේ නිසර ගිහිල්ල ආරාධනා කිරීම තමයි මේකයි හඳුන්වන්නේ. ඊට පස්සේ බතබොල්ලතේ ෑම කෙල කියන්නේ කාංකාරය සඳහා අවශ්‍ය කරන ල් ඒඇන පොල් හාල් බුල්ලත් පිටි මෙන්න මේ දේවල් ගමයි අසල්වාසියන්ගෙන් එකතු කරනවා. ඇතර මේන් කොය හර ගෙදරක මේක මමුබාකාංකාරයක් කෙරෙනකොට ඒ ගමයි ඉන්න අසල්වාසිීන් ගමයි මිනිස්සු අදකාලරගේන ඉස්තරකාල ගංවල මිනිස්සු හරි එක මොති අදටත් ඒක මුතුකම ගංවල සම ගංවල ගොඩක් ගංවල තියෙනවා ඉතින් කොය හරි ගෙදරක ශාන්තිකර්මයක් කෙරෙනකොට අනිත් මිනිස්සු හරිම කැමැත්තෙන් ඒ හරිම පංවත් පින් සිද්ධ වෙන ක්‍රියාවක්විදියට සලකලා තමන්ට හැකි පමණින් ඒ සඳහාය දායක වෙනවා. ඉතින් මෙහිදී සමහරක්කය මුදල්වලින් සමහක් එයාට තියන පොල් හාල් පිටි බුලත් තුන්නවගේ තමන්ට තියන දේවල්වලින් උදව් කරන්න එයා හරි කැමැත්තෙන් එකතු වෙනවා. ඉතින් මේ බතබුලතය ෑම කෙලකන්නේ මේකාංකාරය සඳහා වශච කරන දේවල් එක්්‍රැස් කරගණ්ඩ මේ ගම පුරා සැරිසැරීම තමයි මේකට පොල් බුලතේ ෑම කියලත් කියනක් ඒකින් විස්තර වෙන්න යන්නේ දේ ගැන ඊට පසේ මඩුව හදනකොට මේ ශාන්තිකරය පවත්වන මඩුව හදනකොට දිගින් හැටරියනක් එක රියන් හැටක් දිග පලලින් ්‍රියන්තිහක් දිග මඩුවක් තමයි ඉදි කෙරෙන්නේ ඊට පස්සති මේ ඩුව හැදවට පස්සේ මං අර කලින් කිවෝවගේ මඩුව පේ කරනවා ඊට පස්සේ තොට්ට පේ කිරීම සිද්ධ කරනවා අක්‍යාල වැඩම කරන එකන් දෙවියන් වෙනුවෙන් වෙන්කරපු ඒ අග්‍රකොට සේ හාල්වල අග්‍රකොටස වැඩ වැඩම කිරීම සිද්ධ කරන ට පස වී කොටනවා වී කොටලා ඒ ගන්න හාලවලින් තමයි මුරුතැන් පකිසිීම සිද්ධ කරන්න. ඊට පස්සේ දේවාබරන නානමුර කරනවා නානුමුරු කරනවා කියලකන්නේ මේ කොහොබා දෙවයන්ගේ ආබරන දෙහිගාල හොඳ නානුගාල සහෝදා පවිත්‍ර කරනවා. ඒවගේම හගල පේ කිරීම කියල කියන්නේ යක් දෙස්තන් කංකාරයේදී අඳිනු ලබන වස්ත්‍රය ැන්නන ල ස්සඳදුම් කටලේ දකල් තිවානේ අරයාට ජෝතිය වගේ කොටස ඒ අපි හඳුගනවා හංගල කියලා ඉතින් මේ ශාන්තිකාර්මය සඳහා සහභාගිවෙන යක්දෙස්තන් හොඳට පිරිසිදු වෙලා මෙ තමන්ගේ හගල අරගෙන මේ හගල ඇදීමේ කාරය නිරත වෙනවා. මම විස්තර කරේ චාරිත්‍ර වාෛත්‍ර කිහිපයක් මොකද අරවගේ ප්‍රශ්නයක් ආවොත් එේක්කැන්නේ. චාර්ත්‍රවාෛත්‍ර කීපයක් නම් කර දෙකක් හෝතුනක් විස්තර කරන්න කෙලාවත් වාල්ට පුලුවන් වෙන්නන කෙටි විස්තරයක් ඒ ඒ චාත්‍රවායිට්‍ර විදිිය ගැන කරන්න. ඊට පස්සැපි කතා කරමු කොහොම්බාක් ංකාරයේ නරතන අවස්ථා ගැනම්. මෙතරදි මේ නාට්‍යමය අවස්ථා කියනෙක් අපිට වෙනමංගයක් විජර තමයි ගන්න වෙන්න මෙතන එකක් පවිදිහර තිබ්බට නරතනාංග ගත්තොත් ගායනය සහිත නරතනාංග තියෙනවා ඒවගේම ගායනේ රහිත නර්තනාංග තියෙනවා. එකන කවි සහිත සහ කවි රහිත එකන බෙරපද පමණක් තියෙන ඒ අපි හඳු වනා ගායනා රහිත නර්තනාංග කියලා. මෙතනද ගායන සහිත නර්තනාංග ගත්තොත් අස්නේ කොහොම බෑහැල්ල මඩුපුරය දාන පහ කතා පහ ඔන්නේ වගේ නර්තනාංගවල කවි අන්තර්ගතයි. මෙතන දිමේ අස්නේ නර්තනයෙන් කියවෙන්නේ කවේණියගේ කතාව ගැන ඒ වගේ මො හොබ හැල්ලෙෙන් යවගේ ලස්සන් ලස්සන කවි ඇතුළත්ව තියන් නර්තනංග තය මෙතන මේ තියෙන්නේ ඒවගේම ගානය රහිත නර්තනාග ගත්තොත් යක් හැනුම හත්පද දුනුමාලප්පුව කෝල්පාඩුව ආවැැන්දුුම ඔන්න වගේ නර්තනාග අපිට හඳුුවන්න පුළුවන් ගායනය රහිත නර්තනාංග කියලා. හත්පදගත්තොත් මුලින්ම අපි මේ නර්ථනාංගෙන විස්තරංගයොත් යයක්්‍යනුම ගත්තවොත් මේ අක්‍යනුව තමයි සාමානය මුලිින්ම කරන නර්තනාංගය සියලුමයක් දෙසන් සහභාගි වෙලා විශිෂ්ක ශ්‍රෂ්තත්ය පිළිවල් දෙකැන ශිල්පී අත්තේ ප්‍රීණත්වය පිළිවරට හිටගෙන පිළි දෙහකට හැදිලා මුලින්ම් කර නර්ථනාගදරට අක්කනම හඳුුවන්න පුළුවන්. මෙතරද මේ අක්කැනුම නතන්නේ මෙන පින්තුර දෙකේ තියෙන්නේ විස්තර නට්නවිදිහ. ෙරකරෝදපසිංඉිඳගෙන කංකාරයට සහභාගිමන සියලුම නර්ථන ශිල්පීන් වෙස්සැඳුම් කට්ටලේ අපි දන්නාමොකද වෙසැඳුම් කටලේ කියන්න කියලා මේ ඇඳුම් කටලෙන් සැල්සිලා කරන ප්‍රථම නර්තනාන්ගේ තමයි යක්කනුම කියලා කියන්නේ. මෙකටිකත් දීර්ග නර්තනංගයා ඒවගේ මේ නැටීමේදී එක්කෙක් ඇඳුරා අත තියනවා පොල් පහනක් ඒවගේම අනිත් අතේ හි කූරක් රඳවාගෙන සබාගන්නා. මේක ගායන රහිත නර්තනංගයක්. ඒවගේම අස්ටි නර්ථනය ගත්තොත් කොහොබාකංකාරයේ කතාපෝත හා බැඳි ගායනය සහිතර මංකවේ කුවයිනිියගේ කතාපෝත තමයි මේ අස්න නර්තනයෙන් මේ කවිවලින් කියවෙන්නේ ඉති මේක හරි අලංකාර නර්තනය මේකටත් කංකාරය සියලුම යක් දෙස්තන් සහවාදකයන් සහභාගී වෙනවා මේක සිත් තරවගේ වැඩිහිටියන්ට ප්‍රමුකතාවේ ලබාදීලා. ශිල්පී අතේ පිළිවෙල අනුව රංග භූමිය වටටේ යමින් තමයි අස්නකයෙන් නර්තනාන්ගේ කරන්නේ මේ අසි නර්ථනාන්ගේ වටටන් දොළහක් තියෙනවා මෙහිදී අ කවේනි අස්න කෙලා ග්‍රන්ථයයක් තියනවා ග්‍රන්ථයට අදාළ මේ කුවේනි අස්නට අදාළ කවි තමයි මෙහිදී ගායනා කරන්නේ. මෙහිදීත් එක් ඇදුරාත එෙක් නර්තන ශිල්පි නත මුඩ්ඩ සහිත පොල් ගෙඩියක් තියනවා මේ පොල් ගෙඩිය මුදු නෙහි පන්දමක් දර්වල තියනවා. ඒ අතේ තියාගෙන තමයි මේ අස්න නර්තනය කරන්නේ ඒ වගේම මේ නර්ථනය ආරම්භේදී කොප්පර පහනක් දල්වාගත් පන්දංකරුව ඉදිරියෙන් ගමන් කිරීමත් මේක සාම්ප්‍රදායක ලක්ෂණයක් වෙනවා තිං අපි මේ කතා කරේ නර්තනංග දෙක් ගැනමී යක් කනම කෙල කැන ගාන හිත නර්ථනාංගය අස්න කෙලකැන ගයනය සහිත නර්තනාංගයක් තිං ඕලට එන්න පුළුවන් එක්සෑමකට තවත් ප්‍රශ්න ආකාරයක් තමයි නර්තනාංග කිහිපයක් හඳුරන්වා ඉන් දෙක් කෝතුනක් විස්තර කරන්න එහෙම අවත් වාට පුළුවන් වෙන්න ඕනේ කුමක් හෝ නර්ථනාගයක් ගැන ගායනය සහිත වෙන්න පුුවන් ගාය රහිත වෙන්න පුුවන් ප්‍රශ්නය හලා තියන දිහට වාලට පුළුවන් ඒගැන පොඩි විස්තරයක් කරන්න. ඒවගේම හත් පද නර්තනය කියල කියන්නේ මේ පද හත්තක් තියෙනවා. මේක ඒ කළ නර්තනයක් එක මේ පදහත නටන්නේ එක එක් කෙනා බැගින් එකනෙ. හත්ප ඇතුරට අදාලයි බුලත්පදය කොතලපදේ දුම්මල පදය සලුපදය පොල්පදේ යහන් මුට්ටිපදය ඔන්වේ වගේ පද හතක් තියනවා මේ හත්පද නර්තනය. මෙහිදී අනිවාරෙන්ම එක රංග බාණ්ඩයක් අතේ තියාගෙන තමයි මේ නර්තනාග කරන්නේ. දැ බුලත් පදේ ගත්තොත් මෙතනදී අධ නර්ථන ශිල්පිය අතේතියාගන්න බුලත් අතා. සුදුරෙද්දක් මත්ත සුදුපිරුවටයක් මත බුලත් අතක් තිරාගෙන තමයි බුලත් පදෙන් නරන්නේ කැන මේ ුලත් පද නර්තනාගේ තේරුම තමයි දෙවියන්ට බුලද්දී ආරාජනා කිරීම සාමනය බුලත්්දී අපි කරන්නේ කනේ. ඒ වගේම කොතල පදේදී හරි පොඩි පැන් කොතලයක් එකට කහදියර දාලා මඩුව කංකාරි භූමිය පිරිසිුදු කිරීම තමයි කොතල පදේ අර්ථය එතනගේ චූටි පැන් කොතලයකට කහවතුර දාලා සුදුරෙද්දක් මත කොතලේ තියාගෙන තමයි කොතල පදේ නටන්න. ඔන්නඔය වගේ මේ ඒකර නර්තනාංගයක් පද හතක් නටනව හදදිනෙක් විසි. මමේ විස්තර කරේ නර්තනංග තුනක් ගැන ම හිතනාව පැහැදිලි වෙන්න ඇති කියලා අම්තක් දුරකටහදී. ඊට පසප කතා කරම නාට්‍යමය අවස්ථා. නාට්‍යමය අවස්ථා කියෙල කියන්නේ නාට්‍යනු සාරීෙන් රඟ දක්වන අවස්ථා. තකොට කුහොබක් අංකාරය තුළ, ගුරගේ මාලාව යක්කම්පහා, ගබඩාකොල්ලය මාරාව ඔන්න වගේ නාට්‍යමයවස්ථා තියෙනවා. මෙතන වෙත්තුවාලට අරවගේ ප්‍රශ්න එන්න පුළුවන්, නාට්‍යෙමය වවස්ථා දෙකක් විස්තර කරන්න කෙලාව, පොඩි විස්තරයක් ඒගෙන කරන්න පුලුවන්කම තියෙන් ඕනෙ. මෙතැනති ගුරුගේ මාලාව කියල කියන්නේ. ඉන්දියාවවින්ඳල පැමිණි ආඩිගුරෙගේ කතා පුවතක් මේක හරි හාසයෝත් පා්ධක සංවාධයන්ගෙන් පිරිච නාට්‍යම අවස්ථාවක් පලවෙනි බාගේ මේකති කොස් දේකින් යුක්තයි පලවෙනි බාගේ නාට්‍ය මේ ලක්ෂලින් යුක්තයි දෙවෙනි කොටස නර්තනය යුක්තයි තින් මේ නාටේම අවස්ථාවක් දිරි තමයි සලකන්නේ. ඒවගේ මේයක්ක්කම් පහගත්තොත් ඌරායක්කම නායායක්කම දර්ශනයක්කම වැදික්කම සීතායක්කම න නෙදරයක්ක්කම් පහ මේ නාට්‍යම්‍යවස්ථාව තියෙනවා. මෙත නැදී ඇඳුරා සහ සහයකයාද බෙලවාදකයාද විස්තැඳුමින් තැරිස කරන මෙම යක්කම් හාස රසය ධනවන සංවාදවලින් යුක්ත මේ නාට්‍යමවල ගොඩක් හාස්‍යමය සංවාද අන්තර්ගත වෙනවා. ඇති මෙතන මේ ප ඉන්තුරෙන් දක් පල තියන්නේෙ. ගුරුගේමාලාද කොටසක් ඉතිං වාලට පුළුවන්න්නම් YouTubeබ එක සච කරන්න සමහට මේ දේවල් YouTubeබ එක තියන්න පුළුවන් ඉති YouTubeබ එක මේ දේවල් බලන්න පුළුවන්නම් ඒක මත්තකට යන ප්‍රමාණය වැඩි අපි පාඩන් කරනට වඩා වීඩිය එකින් එක බලන්න පුළුවන්නං ඒ අපේ මතකට යැන ප්‍රමාණය වැඩි. හරි අපි දැන් කතා කරමු ගායන අවස්ථා ගැන. ගායන අවස්ථා ගත්තොත් ගොඩාක් වෙලාවට කවි අන්තර්ගත වන අවස්ා ගොඩක් තියෙනක හොමබක් හංකාරය තුළ ඒ කිහිපයක් තමයි අයුලේ යදීම මහ ඇතිකාව හංගලපේ කිරීමට අමතරව නමස්කාරගාත්තා ශ්ලෝක සන්න සැහැලි ගොඩාක් දේවල් මේ ශාන්තිකරම ඇතුළේ තියෙන. ති මේ එක පොඩිපොඩි දෙේලගෙන විස්තරකරොත් අයුලේ ඇදීම කෙලෙ කියන්නේ මේක හොම්බාක් ංන්කාරන ප්‍රධාන සැරසිල්ලක් වෙන අයිලය දැන් මේ සැරැසිලියයටතේ ටම පෙන්නන්නම් මේ තියෙන්න්නේ කංකාරි මඩුවේ තියන යග්ගය සහ යහන යන තමයි දෙවියන්ගේ ආභරණ තැන්පත් කරන්නේ මේ විදිහර ලස්සන ගොප් කොලවලින් තමයි යහන හදන්නේ. ඒ වගේම කංකාරි මඩුව සරසනවා ස්වාභාවික මුද්‍රාව්‍ය වලින් ඉකැනෙ අෞෂධමය ගුණාංග සහිත ඒ ශාක ස්වාභාාවක දේවලොලින් තමයි මේ කංකාරි භූමය සැසන්නේ. තකොට කෙසෙල් කැන් තකොට තැම්බිලිවලු දෝතලු ඔය වගේ අ පස්වලු ජාතියක් තියෙන්න්නේ අන්නේ වගේ අෞෂධමය ශාකවලින් තමයි මේ කාංකාරි භූමිය සැරසීම සිද්ධ කරන්නේ. තකට මේ යග්ගයට සොරි යහනට ඉදිරි පසින් තමයි අයිලෙ හදන් මේ තියන්නේ අයිලය. තින් අර අයිලය ඇදීම කෙලෙකව මේ අයිලයගැෙන ස්තර කරන දේර් තමයි අයිලය ඇදීම කෙලා කියන්න. ඊට අමතරව මාල් බුලත් අටුව සසාහනිකුත් චරිසිලි මෙන්න මේ විදිර අපට දකින්න පුළුවන් මේ පින්තුර ඕන තරම් ඉන්ත්‍රෙන්ට් එක අපට බලන්න පුළුවන් ඒවගත්තමයි සැරසිලි ඇතකොට අයිල ඇදීම කෙලකන්නන්නේ මෙන්න මේ අයිලයේ ඉදිරිපිට ඉඳගෙන කරන මේ කවි ගායනය. ඊට පස්සේ මහ ඇතිකාව කියලෙ එකක් තියෙනවා මේ කරන්නේ ශාන්තිකර්ම සිදුකරන මහයක්දෙස්ථ එකන ප්‍රධානය ප්‍රධානයක් දෙස්ථ මෙයා තරමක් වයසින් වැඩි විනත් වෙංිහල අදදැකීම් බහුල පුද්ගලයෙක් මේ ප්‍රධානයක්තය සතිමයා විසින් තමයි මේ දෙවියන් වෙනුවෙන් කරන කන්න ලව්වක්. මේක හරිම ගදධ්‍ය ශෛලයකෙන් යුක්තයි තරමක් දීර්ග රිද්මයානුකූල ගායනංගයක් තමයි මහ ඇතිකාව කියලා කියන්නේ. මේ පින්තූරෙෙන් දැක්වෙන්නේ හංගලපේ කිරිීමේ අවස්ථාවක් ඊට අමතරව තවත් ගායනාංග තියෙනවා මල්්‍යහන් කවී, පාදකාවී ඔයවගේ ශාන්තිකර්ම ගාන විශේෂ රාශයක් තියන වාල අට්ට නමේ වගේ ශ්‍රේනිවලදිී ඒ ගායන ඉගෙනගන්න. ඒවගේෙන් වාද නමස්ථාගත්තොත් මගුල් බෙරවාදනය සහත්‍ය බෙරවාදනේ සාමානය මගුල් බරවාදනය අපි දන්නම ඕනම සුබ කටයවිුත්තකදී මගුල් බෙරවාදනය කරනවා තිමේ මගුල් බරවාදනය කිරීම, උඩරට ගැටබෙරෙන් විතරක් න මේ පහතරට සබරගමු මනිශාන් මේ නර්තන සම්පදායන්හි මගුල් බෙරවාදනේ තියෙනවා ඉතිං උඩරට සන්පදායට ගත් තම සොෑම සුබභ කටයුත්තකදිීම මේ සිදුකරන පූජයවාදනයක් තමයි මගුල් බරවාදනය කියැ කියන්නේ මෙහිදී මේ කංකායට සහභාගී වන සියලිම බෙරවාදකයෝ මේ සඳහා සහභාගි වෙනවා එයාල මේ අයිල දෙපසරැඳලා මගුල් බෙරවාදනය කරනවා එ වගේ අත්‍යා බෙරවාදනය අත්‍ය බෙරවාදනය කරගෙන හරි විශේෂවාදනය විශේෂයක් මේක පවත් අනි යුගල වශයයේ කැන ඩුවෝ එකක් විදිහට මෙතනදී එක් බෙරවාදකයෙක් විසින් වාදනය කරන බෙරපාදය අනෙක්වාදකයා විසනුත් වාදනය කරන කන අපිකැනනි තරගෙට බෙරවාදනය කරනවා කියලා අන්නේ වගේ අර එක් එෙක් බෙරවාදනු ශිල්පීගේ දක්ෂතාවය පෙන්නුම් කරන විදිහට තමයි මේ අත්‍යා බෙරවාදනය සිද්ධ කරන්නේ මෙ ජ එක් කෙනෙක් තාාල තියනව තාලාම්පොටිංක් මේ දෙන්න තරගෙට බෙරවාදනය කරනග තම අත්‍ය බෙරවාදනය ක ල අපි හඳම්වන්නේ. ඒවගේම සැරසිලි මං අර කලින් කිව් වගේ කංකාරි මඩුව සැරසිලි ඒවගේ යග්ග සහයහන අයිය මල් බුලත් අටුව සහනිකුත් සැරසිල්ලි මේ දේවල් තමයි කොහොබක් කාංකාාරිය අපිට දකින්න පුළුවන් සැරසිලි. ඒගේම රංග උපකරන මොනවද මේ ෝම්ඹා ංකායට පාවිච්චිකෙන් රංග උප කරන. විශේෂයෙන් මෙහිදී හත්පදයට අර කලින් කිව් වගේ බුලත් අත කොතලය දුම්ම පදට ගන්න දුම්මලවක දුම්මලා අපේකර දුම්මල වට්ටියදමකත් දෙක් ඒ වගේ මීට පස්සේ සලුපදයට සුදුපාට සලුවගන්න ඔය වගේ රංග බා්ඩ පාවිච්චි කරනවා. ඊට අමතරව පොල්මල් ඒ වගේ දුනුමාලාලප්පුේ දියොදා ගන්න දුන්න ඊතලේ ඒවගේම ඌරාක්ක්‍යමදී භාවිතා කරන ඌරාගේ ආකෘතිය ඒවගේම කෝලායුද පැහිදිම් පෙට්ටිය මෙන්නේ මේ දේවල් තමයි රංගප කරන විදිර අපිට ගන්න පුළුවන්. ඒවගේමහිදී වාධනය කරන ප්‍රධාන වාර්ධ්‍ය බාන්ඩය තමයි ගැටබෙරය. ඉට අමතරව ආබරණ වැඩමවීමේ චාරිත්‍රයේදී හේ විසිවාදනය කරන්න අපි දන්නා හේ විසිවාදනය කරන්න. විතා කරන්නේ දවල තම්මැට්ටම ස හරනෑ විති මෙන්න මේේගේ බාදධි බාන්ඩ කොම්ඹාකාන්කරි සඳහා භාවිතා වෙන. ඒ වගේ මේ යොදාගන්න මු ද්‍රාව්‍ය මේ සැරසින් සඳහා යොදාගන්නා මුද්‍රා විදට පෙට ගන්න පුුවන් අර්මන් කලින්කව් පස්වලු. දෝතලු පුවක් පොල් තැබිලි ඉන්දී ඔන්නගේ පස්වලු වර්ගු යොදාගන්නවා කොුම්ඹා කාංකාරරි මඩුව සරසන්න. ඒවගේ කැන් සහිත කෙසෙල්ගස් ගොප් කොල කෙසෙල් පත්තුරු හබරල කොල ඉරටු ඔන්න වගේ ස්වාභාව කමුද්‍රවය තමයි යොදාගන්නේ මේ කොහොඹාකාංකාරයේ මඩුව ඒ අදාළ සැරසිලි සිද්ධ කරන්න. ඉතින් මම හිතන කොහොබා කාංකාරයගැන යම් කිසි අවබෝධයක් එන්න ඇති කියලා අපි ඊළගේ වීඩියෝ එකෙන් කතා කරමු දෙවල් මඩුව ශාන්තිකර්මය ගැන ප්‍රධාන වශයෙන් යාලග විශ්ෂ නිර්දේශයට තියන්නේ ඔ කාරි කෙන දර න සම්පදයට අදාලව කොහොම ාකාංකාරය පහතරත් අන්තය සම්පදායට අදාළව දෙවල් මඩු ශාන්තිකරමය සහ සබ්‍රග ුනර්ථය සම්පදායට අදාල පහන් මඩුුව ශාන්තිකරණය. තින් අප ඒෙක් ශාන්තිකර්ම ගැන වෙන වෙනම වීඩියோවෙලින් කතා කර.